දැනට ධීවර ක්ෂේත්‍රයේ ජීවිකාව රස්සාව පවත්වාගෙන යන්න බැරි මට්ටමේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන් මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක. ඒ ඉන්ධන මිල ඉහළ යාමෙත් විශේෂයක් විදියට තියෙනවා භූමි තෙල් මිල ඉහළ යාමත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නේ. භූමි තෙල් ලීටර එක මිල රුපියල් 87 ඉඳලා රුපියල් 340 දක්වා අදහන්න බැරි තරම් විශාල ප්‍රමාණයකින් ඉහළ ගියා. මේ ඉහළ යාමත් එක්ක භූමි තෙල් භාවිතා කරමින් මුහුදු යන දීවරයෝ ඒ එන්ජින් වලට භූමි තෙල් භාවිතා කරන දීවරෝ බරපතල ප්‍රශ්නකට ලක් වෙලා තියෙනවා. මීට කලිනුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී 2013-14 වකවානු වල ඉන්ධන මිල අධික ලෙස වැඩි වුණාට පස්සේ විශේෂයෙන් භූමි තෙල් මිල රුපියල් 110කින් විතර වැඩි වුණාට පස්සේ ඒකට විරුද්ධ දැවැන්ත දීවර උද්ඝෝෂණ පැන නැගුණා. ඒ දීවර උද්ඝෝෂණ වලදී හලාවත ඇන්තනි සහෝදරයව වෙඩි තියලා මරා දැමුවා. නමුත් අරගල ජයග්‍රහණය කරගන්න සමත් වුණා. දැන් මේ වෙනකොටත් නැවත වතාවක් දීවර අරගල උත්සන්න වෙමින් යනවා මේ තියෙන ප්‍රශ්නේ නිසා. දැන් සාමාන්‍යයෙන් මේ බෝට්ටුව යනකොට බෝට්ටුවට භූමි තෙල් භාවිතා කරනවට අමතරව භූමි තෙල් සඳහා ලිහිසි තෙල් භාවිතා කරන්න වෙනවා. ලුබ්‍රිකන්ට්ස් භාවිතා කරන්න වෙනවා. සාමාන්‍යයෙන් භූමි තෙල් ලීටර් 50ක් භාවිතා කරනකොට ඒ සඳහා ලිහිසි තෙල් ලීටර් 2.5ක් විතර පාවිච්චි කරන්න වෙනවා. දැන් භූමි තෙල් මිල විතරක් නෙවෙයි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ලිහිසි තෙල් මිලත් අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ලිහිසි තෙල් සඳහා කිසිදු මිල පාලනයකුත් නැහැ. හිතුව මතයට තමයි ඒකේ මිල දාන්නේ. දැනට මේ ලිහිසි තෙල් බෝතලයක් රුපියල් 2000ක් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් තෙල් ලීටර් 50ක් භූමි තෙල් ලීටර් 50ක් දාන බෝට්ටුවකට රුපියල් 5000ක විතර ලිහිසි තෙල් භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය භූමි තෙල් වලට රුපියල් 17000කුයි ලිහිසි තෙල් වලට රුපියල් 5000කුයි විදිහට රුපියල් 22000ක් පාවිච්චි කරන්න වෙනවා. ඊට අමතරව ඒ බෝට්ටුවේ 3 දෙනෙක් යනවා නම් ඒගොල්ලන්ට කෑම බීම සඳහා තව රුපියල් 2000ක් විතර යනවා. ඔය ඒ යන ගමනකට මේ ඇමට ගන්න ඉස්ස සහ අනිකුත් දේවල් වලට තව රුපියල් 5000ක් විතර යනවා. පොදුවේ ගත්තට පස්සේ රුපියල් 29000ක විතර වියදමක් යනවා. බෝට්ටුව දියත් කරන්න කලින් මූදට දියත් කරන්න කලින් මේ වියදම යනවා. ඒකට සාමාන්‍යයෙන් දැන් මේ විදිහට ගත්තම තෙල් ලීටර් 10ක් තෙල් ලීටර් 20ක් ගහලා මුහුදු යන යාත්‍රාවක් වුණත් දවසකට රුපියල් 10000ක් විතර වැය කරන්න වෙලා තියෙනවා. තෙල් ලීටර් 50කකට නම් අර කියපු විදිහට රුපියල් 29000ක් විතර වැය වෙනවා අයිස් නැතුව. අයිස්සල මිලත් අධික ලෙස ඉහළ ගිහලා තියෙන ඉස්සර රුපියල් 250ට විතර තිබ්බ අයිස් පැකට් එක දැන් රුපියල් 600ක් විතර වෙලා තියෙනවා. හැම එකකම මිල අධික ලෙස ඉහළ ගිහලා තියෙනවා. අපි සාමාන්‍ය ලීටර් 20ක් ගහලා යන බෝට්ටුවක් හිතුවත් ඒ බෝට්ටුව නැව දියක් බෝට්ටුව දියක් කරන්න කලින් බෝට්ටුව මූදට දියක් කරන්න කලින් මේ දේවල් සඳහා රුපියල් 10000ක් විතර වැය කරන්න වෙලා තියෙනවා. ඉතින් රුපියල් 10000 වැය කළා ගියාට ලීටර් 30 ලීටර් 40 බෝට්ටු වලට මීටත් වඩා ලීටර් 50 භාවිතා කරන බෝට්ටු වලට මීටත් වඩා වියදමක් යනවා. දැන් පුංචි මේක ගත්තත් මෙහෙම මේ වියදම දාලා රුපියල් 10000ක් විතර දරලා බෝට්ටුව දියත් කරාට ඒ වියදම දරන්නේ බෝට්ටුව දියත් කරන්න කලින් මූදු යන්න කලින්. එතකොට මූදේ තත්ත්වය කොහොම වෙයිද? රළපහරේ තත්ත්වය කොහොම වෙයිද? කුණාටු වෙයිද? වහීද? දියවැල් වල තත්ත්වය කොහොමද? මාළු අහුවේද? එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද? හුලන් තද වෙයිද? මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මේ වියදම කලින් කරලා සමහර විට මාළු අල්ලන්න බැරි වෙන්නත් පුළුවන්. ඉන්ධන ටික වැය වෙලා ආයෙ එන්නත් පුළුවන්. ඉතින් මේ මෙතන මේ රස්සාව කරගෙන යන්න බැරි මට්ටමේ ඊටාම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකේ දැන් අපි බෝට්ටු ගත්තොත් එහෙම හෝස් පවර් ප්‍රමාණයෙන් හිතුවොත් එහෙම හෝස් පවර් 9.9 ඉඳලා 15 දක්වා වන යාත්‍රා තියෙනවා. සාමාන්‍ය මෑත මුහුදේ යාත්‍රා කරන දවසට කීප සැරයක් ගොඩබිමට ඇවිල්ලා යන ඒ යාත්‍රා තියෙනවා. ඒකකට භූමි තෙල් ලීටර 15ක් විතර වැය වෙනවා. සේ හෝස් පවර් 25 එකක් ගත්තොත් එහෙම ඒකට ඒක අර ගැඹුරු මුහුදට යන යාත්‍රා ඒවට සාමාන්‍යයෙන් තෙල් ලීටර 30ක් විතර වැය වෙනවා. හෝස් පවර් 30ත් 40ත් අතර තියෙන එන්ජින් ධාරිතාව වැඩි ගැඹුරු මුහුදට යන බෝට්ටු ගත්තොත් එහෙම ඒකට භූමි තෙල් ලීටර 50ත් 60ත් අතර වැය වෙනවා. එතකොට මේ හැම එකකටම ගත්තට පස්සේ ඉතා විශාල මුදලක් වැය වෙනවා. ඒ මුදල වැඩි වෙලා තියෙනවා. දැන් මේ ජීවන දැන් මේ හැම දෙයකම මිල වැඩිවීම සහ උද්දමනයත් එක්ක. දැන් උදාහරණයක් විදිහට තෙල් ලීටර 50ක් ගහද්දි තෙල් ලීටර 50 ගහලා ලිහිසි තෙල් ලීටර 2.5 ගහලා යද්දි කලින් වියදමට වඩා මීට කලින් තිබුණ අපි කරු රුපියල් 29000ක් විතර යනවා ඒ ටිකට අයිස්සල වියදම් ඒව මෙව නැතුව කලින් තිබුණු වියදමට වඩා තෙල් වලට විතර රුපියල් 9350ක් වැඩිපුර යනවා. දැන් මේ භූමි තෙල් මිලේ සහ ලිහිසි තෙල් මිලේ වැඩිවීමත් එක්ක. එතකොට කෑම් බීම වල වතුර වල මිල වැඩිවීමයි අයිස්සල මිල වැඩිවීමයි දීවර ආම්පන්න වල මිල වැඩිවීමයි ඇමට ගන්න මාළුන්ගේ ඉඳලා හැම දෙයකම මිල වැඩිවීමයි මේ ඔක්කොම ගත්තට පස්සේ තාම නරක තත්ත්වයක් තියෙන මේ රස්සාව කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. දැන් ඉස්සර නම් ගත්තට පස්සේ ඉස්සර මේගොල්ලෝ දීවරයෝ කියන්නේ තෙල් ලීටර 5000 ගහගෙනත් මුහුදු ගිහිල්ලා මාළු අල්ලගෙන ආවා. නමුත් දැන්
පරිසරය වෙලා තියෙන වෙනස්කම් වරාය නගරය නිර්මාණය කිරීමත් එක්ක මත්ස්‍යයන්ගේ අභිජනන මධ්‍යස්ථාන විනාශ වෙලා වෙලා තියෙන මාළු හිඟතාවයන් ගල්පර විනාශ වීම මුහුදු කෑම මේ ඔක්කොමත් එක්ක දැන් මෑත මුහුදේ ගිහිල්ලා මාළු අල්ලන්න බෑ. සා දුරට යන්න වෙනවා මාළු අහුවෙන්නේ නැහැ ළඟ ළඟපාත. ඒ නිසා දුරට යන්න වෙනවා. මේකේ දීවර වෘත්තියේ තාම ප්‍රශ්නයක් ඇවිල් බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේක වර්ග කීපයක් ඉන්නවනේ. එකක් බිලිබානායි ඉන්නවා, දැල්දානායි ඉන්නවා. දැන් පුංචි දීවරයාට දැන් දැල් කිව්වත් දැල් දීවරයෝ කියන්නේ පැටර්න් 30-40ක දැල් දාන්න වෙනවා කියලා. ඒකට දැන් භූමි තෙල් භාවිතා කරන කුඩා දීවර යාත්‍රා ගත්තොත් එහෙම ඒ භූමි තෙල් භාවිතා කරන කුඩා දීවර යාත්‍රා දීවර අමාත්‍යාංශ ලියාපදිංචි වෙච්ච ඒවා තියෙනවා 26200ක් විතර. එතකොට ඒ 26200 ගත්තොත් එහෙම ඒකේ ඍජු රැකියා කරන ලක්ෂයක් විතර ඉන්නවා, වක්‍රව රැකියා කරන ලක්ෂ 3ක් විතර ඉන්නවා. ඒ සියලු දෙනාගේ ජීවනෝපායන් මේ ප්‍රශ්නෙත් එක්ක අර්බුදයට ගිහිල්ලා තියෙනවා. වක්‍ර රැකියා කරන අය ගත්තොත් එහෙම කරවල වේලන අය, දැල් අලුත් වැඩියා කරන අය, මාළු විකුණන අය, දැල් ආම්පන් අලුත් වැඩියා කරන අය, බෝට්ටු අලුත් වැඩියා කරන අය, බෝට්ටු අස් කරන අය, බෝට්ටු හදන අය, මේ විදිහේ විශාල පරිමාණයේ වක්‍ර රැකියා ප්‍රමාණයක් තියෙනවා. ලක්ෂ 3ක් විතර වක්‍ර රැකියා. එතකොට මේ හැම කෙනාම දැන් මේ හැම කෙනාම ජීවත් වීම පිළිබඳ අර්බුදයකට මූණ දීලා තියෙනවා. මේ දීවර කර්මාන්තේ බිඳ වැටීමත් එක්ක. මොකද මේ යාත්‍රා ටික ගත්තොත් එහෙම මේ යාත්‍රා 26200ක් තියෙනවා කියපු කුඩා පරිමාණ යාත්‍රා ගත්තොත් එහෙම මේකේ බෝට්ටුවයි එන්ජිමයි දැල්ලාම්පන්නයි දැනුමයි මේ හැම එකක්ම ගහන තෙලුයි ඔක්කොම ගත්තට පස්සේ මේක දීවරයා තමයි ඒකට වාක් කියන්නේ. ඒක පුද්ගලිකව කරන්නේ රජයෙන් කිසිම ආකාරයක සහනාධාරයක් මොකක්වත් මේවට ලැබිලක් නැහැ. ඒගොල්ලෝ ඉල්ලලත් නැහැ. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ තමන්ගේ රස්සාව කරගෙන යන්න ප්‍රමාණවත් විදිහට ඉන්ධන මිලේ ඉන්ධන සහනාධාරයක් විදිහට ඉන්ධන මිලේ යම් වෙනසක් කරන විශේෂයෙන් භූමි තෙල් මිලේ කියලා. මොකද මේ දීවර වෘත්තිය කියන එක ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ලංකාව මත්ස්‍ය අපනයනයේ දෙන දැන් මේ දවස්වල ගොඩක් කතා කරනවා, විශාල වශයෙන් කතා කරනවා විදේශ විනිමය හිඟයක් ගැන, ඩොලර් හිඟයක් ගැන. හැබැයි මත්ස්‍ය අපනයනය කියන එක ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයක් විදිහට තියෙනවා. සාමාන්‍ය අල්ලන මාළු වලින් 25%ක් විතර අපනයනය කරනවා. මුහුදු ජීවීන් වර්ග ගත්තොත් එහෙම මුහුදු ඉස්සෝ, මුහුදු පොකිරිස්සෝ, මුහුදු කකුලුවෝ, දැල්ලෝ ධාති, ගල්මාළු මේ විදිහේ මුහුදු ජීවීන් වර්ග 118ක් විතර අපනයනය කරනවා. එතකොට ඒ අපනයනය කරද්දී දැන් 2021 අවුරුද්ද 2021 අවුරුද්ද කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම ආදායම ලැබපු අවුරුද්ද. ඩොලර් මිලියන් 318ක් හොයලා තියෙනවා ඒ අවුරුද්ද. දැන් මේ දීවර රාජ්‍ය අමාත්‍ය කාංජන විජේසේකරම තමයි මේ කියලා තියෙන්නේ. 2021 කියලා කියන්නේ ඩොලර් මිලියන් 318ක් හොයලා තියෙනවා. 2020 ඩොලර් මිලියන් 215ක් හොයලා තියෙනවා. එතකොට මේ සමස්තයම වගේ ගත්තට පස්සේ පොඩි බෝට්ටු වලින් තමයි මේක හොයන්නේ. අනිත් එක පොඩි බෝට්ටු වලින් ගිහිල්ලා පොඩි මාළු අල්ලන. ඒ පොඩි මාළු විශේෂයෙන් හාල් මැස්සෝ, සාලයෝ, කාරල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, සූඩයෝ මේ වගේ පොඩි මාළු ගත්තට පස්සේ මේවා තමයි ලංකාවේ පහළ පාන්තික ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන්නේ, කැල්සියම් අවශ්‍යතා සපුරන්නේ, අයඩින් අවශ්‍යතා සපුරන්නේ. ඒ නිසා ලංකාවේ පහළ පාන්තික ජනතාව ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ පොඩි බෝට්ටු වලින් අල්ලන මාළු තමයි කන්නේ. ඒකට දැන් මේ කුඩා පරිමාණයේ දීවර යාත්‍රා භූමි තෙල් භාවිතා කරන දීවර යාත්‍රා 26200 ලියාපදිංචි වෙලා තියෙන 26200 ලියාපදිංචි නොවිච්ච ඒවා තියෙන්න පුළුවන්. මේ ප්‍රමාණය තවදුරටත් රස්සාව කරගන්න බැරි තැනකට වැටෙනවා කියන්නේ මේ භූමි තෙල් මිල ඉහළ යාමත් එක්ක ලොකු ප්‍රශ්නයක්. මොකද මෙතන තියෙන්නේ දැන් පුංචිම ඒ කියන්නේ ලීටර 20 පාවිච්චි කරන කෙනා පවා රුපියල් 10000ක් විතර වැය කරන්න වෙනකොට දවසකට බෝට්ටුව දියත් කිරීම සඳහා මොහොතට අනිකුත් වියදම් හැර බෝට්ටුව දියත් කරන්න මේ වියදම දරන්න උනාට පස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තවදුරටත් මේ රස්සාව කරගෙන යන්න බෑ අයියා. දැන් මේක ඊටාම් බරපතලයි බහුදින දීවර යාත්‍රා වගේ ගත්තට පස්සේ. දැන් බහුදින දීවර යාත්‍රා වර්ග කීපයක් තියෙනවා. එකක් මෑත මුහුදේ දින දෙකේ තුනේ ගිහිල්ලා මෑත මුහුදේ මාළු අල්ලන දීවර යාත්‍රා තියෙනවා. සැතපුම් 200 සීමාවේ ගිහිල්ලා සතිය දෙක ගිහිල්ලා මාළු අල්ලන ට්‍රෝල යාත්‍රා තියෙනවා. ජාත්‍යන්තර මුහුදේ සති 3-4 ගිහිල්ලා මාළු අල්ලන ට්‍රෝල යාත්‍රා තියෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් ඒ බහුදින දීවර යාත්‍රාත් 6000-7000 අතර ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒවා විශේෂයෙන් ලොකු මාළු ටූනා, තලපත්, ලොකු බලයෝ වගේ මාළු අල්ලන්න බෙංගාල බොක්ක ප්‍රදේශය දක්වා යන බහුදින දීවර යාත්‍රා මේ තියෙන්නේ. ඒවා ගත්තට පස්සේ ඒකේ සාමාන්‍යයෙන් බෝට්ටුව දියත් කිරීම සඳහා යන වියදමම ගත්තත් රුපියල් කෝටියේ ඉඳලා කෝටි 3ක විතර වියදමක් යනවා. ඒ කියන්නේ දවස් 45කට 50කට කෑම ගෙනියන්න වෙනවා. ඩීසල් ගත්ත දැන් ඒ බෝට් ඒවට බහුදින දීවර යාත්‍රා වලට ඩීසල් පාවිච්චි වෙන එන්ජින් වල ඩීසල් බවුසරයක් විතර ඕන වෙනවා. ඒ අයිස් ගත්තොත් එහෙම අයිස් හොන්ඩර 500ක් විතර ඕන වෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තම කෝටි ගණන් සල්ලි යනවා. අනිත් එක ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අයට ඩීසල් ලබා දෙද්දි ඩීසල් බවුසරයක් විතර ඕනේ. ඒතර ඩීසල් ලබා දෙන්න රජයේ විසින් ප්‍රමාණවත් තරමින් මැදිහත් නොවෙන නිසා ඒක විශාල ප්‍රමාදයක් තියෙන නිසා සමාගම් හරහා ඩීසල් මිලට ගන්න වෙලා තියෙනවා.
එතන විශාල අසාධාරණයක් තියෙනවා. සාමාන්‍ය රුපියල් 420 තියෙන ඩීසල් ලීටරේ රුපියල් 570ට තමයි මේ බහුදින දීවර යාත්‍රා වලට මිලට ගන්න. ඒත් බහුදින දීවර එහෙම නැති වුණොත් මේ පොලිමේ ඉන්නෝ. එහෙම නැතිනම් රජේ රජෙන් දීව මේ ඉන්ධන ලබා ගැනීම සඳහා පොලිමේ ඉන්න ඕනේ. QR කෝඩ් ඔක්කොම තියාගෙන ඒ පොලිමේ ඉනකොට දැනටමත් සාමාන්‍ය දවසකට බහුදින දීවර යාත්‍රා බෝට්ටු 300ක් විතර තියෙනවා පොලිමේ. එතකොට මේවට මූදු යන්න හම්බෙන්නේ නැහැ. පොලිමේ ඉඳලා තෙල් ගහ ගන්න උනොත් ඒ නිසා රුපියල් 420 ඩීසල් ලීටරේ 570ට ගහන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ගත්තට පස්සේ දැන් උදාහරණයක් විදිහට කලින් තෙල් ගහන්න ලක්ෂ 15ක් ගියේ එක දැන් මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ලක්ෂ 57ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට මේක තාම බරපතල ප්‍රශ්නයක්. එතකොට මේ නිසා මේ වියදම කළ මාළු අල්ලන්න බෑ. මේ කෝටි ගණන් වියදම් කරලා ඊට පස්සේ මාළු අල්ලන්න බෑ. මාළු විකුණන්නේ කීයට? ඒ නිසා මාළු විකුණ ගන්න බැරි වෙනවා. දීවරය විතරක් නෙමෙයි අරුබුදේ කියන්නේ. දීවරය ඒ බෝට්ටු හිමියා යාගාව වැඩ කරන අය, කරවල වේලන අය, මාළු තොගේට විකුණන අය, මාළු සිල්ලරේට විකුණන අය, තැන් තැන් වල තියෙන මාළු ලෑලි, මෝටර් සයිකල් වල, ත්‍රී වීල් වල, වෑන් වල ගෙනිහිලා මාළු විකුණන මිනිස්සු, ඒ වගේ ජීවත් වෙන පවුල් ගණනාවක් තාම බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒ බරපතල ප්‍රශ්නෙට මිනිස්සු මුහුණ දීලා තියෙන්නේ සමස්ත ජනගහනය විදිහට ප්‍රෝටීන් උන්නතාවය පිළිබඳ ප්‍රශ්නෙකට මුහුණ දෙන ගම. දැන්ටම කියලා තියෙනවා පවුල් ලක්ෂ 9ක් දවසට කන්නේ එක වේලයි. පවුල් ලක්ෂ 58න් පවුල් ලක්ෂ 37ක්ම තමන්ගේ ආහාර වේල් වල එක්ක ප්‍රමාණය අඩු කරගෙන නැත්තම් ගුණය අඩු කරගෙන. එතකොට ගුණය අඩු කරගන්නේදී ගොඩක් අය තුන් වේල කෑවට තුන් වේලේ ප්‍රෝටීන් ප්‍රමාණය ඊටම අවමයි. මොකද ලංකාවේ මිනිසුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව විශේෂයෙන් යම් සල්ලි කියක් හරි හොයාගන්න පුළුවන් මිනිසුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපුරුනේ කුකුල් මස් සහ ලොකු මාළු. ලොකු කුට්ටි මාළුන්ගෙන් තමයි ඒක සැපුරුනේ. දැන් ඒව ගන්න බෑ. කුකුල් මස් කිලෝ එක රුපියල් 1500 පැනලා තියෙනවා. මාළු කිලෝ එක රුපියල් 2000 3000 පැනලා තියෙනවා. ඒකට ඒව ගන්න විදියක් නැහැ. ඊපස්සේ දැන් පහළ පන්තියේ මිනිස්සු ගත්තොත් එමේ ඒගොල්ලෝ ගත්තෝ සාලේව සූඩේව කුඹලාව වගේ පොඩි මාළු. ඒකට පොඩි මාළුත් දැන් කන්න බැරි කමකට ගිහිල්ලා තියෙනවා. කොළඹ ගත්තත් සාලේව කිලෝ එක රුපියල් 900ක් විතර වෙලා තියෙනවා. දුරපළාත් වලට යද්දි විශේෂයෙන් රට මැදට යද්දි සාලේව කිලෝ එක රුපියල් 1200ක් විතර වෙලා තියෙනවා. ඒතර සාලුව පවා දැන් කන්න බැරි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඒතර කරවල හාල් මැස්ස කොහොමත් කන්න බැරි වෙලා තියෙනවා. කරවල හාල් මැස්ස තමයි කරවල හාල් මැස්ස උම්බලකට තමයි ලංකාවේ පහළ පාන්තික ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරුවේ. ඒ වගේ මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. අන්තිමටම මේ දුප්පත් මිනිස්සු කොහොම හරි ප්‍රෝටීන් ටික ගත්තේ පරිප්පු වලින්. පරිප්පු කිලෝක රුපියල් 500ක් විතර වෙච්ච නිසා දැන් ඒකත් කන්න බැරි වෙලා තියෙනවා. මේක විසින් ළමා මන්ද පෝෂණය වගේ එකක අති දැවැන්ත ඉහළ යාමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නේ දීවර කර්මාන්තේ වගේ එකකට විශේෂ ඉන්ධන සානාධාරයක් දෙන එක. ඉන්ධන පහසුවෙන් ලබා ගන්න ක්‍රමයක් හදන එක ඉන්ධන සහනාධාරයක් දෙන එක. ඒක දෙන්න බැරි කමක් නැහැ. මොකද මේ දීවර සමිති ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒතර සමිති වලට දීවර අමාත්‍යාංශය හරහා ස්ථිර වශයෙන්ම දන්නවා දීවර බෝට්ටු මොනවද, ඒ වගේ කැපැසිටි, එන්ජින් කැපැසිටි කොච්චරද, ඒගොල්ලන්ට භූමි තෙල් කොච්චර දෝනේ, බහුදින දීවර යාත්‍රා නම් ඩීසල් කොච්චර දෝනේ කියලා දන්නවා. එතකොට ඒ ප්‍රමාණය ලබා දීම සඳහා වහම පීවර ගත යුතු දෙන එකක් මේ ලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයක්. දෙවැනි එක මේ මුළු රටේම ජනතාවගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්න. එතකොට මේකට ඩීසල් ටික වෙන් කරන්නේ නැතුව, මේකට පෙට්‍රල් ටික වෙන් කරන්නේ නැතුව දැන් රජය කරමින් ඉන්නේ මොකක්ද? රජය කරමින් ඉන්නේ මොකක්ද? අඩුම ගානේ ත්‍රී වීල් එක එලවන කෙනා. රෝද රටේ එලවන කෙනා එයා පොදු ප්‍රවාහන සේවාවක් සපයන. එතකොට මේ පොදු ප්‍රවාහන සේවාව සපයන කෙනාට සතියට දෙන්නේ ලීටර් 5යි. මාසෙට දෙන්නේ ලීටර් 20යි. එතකොට සාමාන්‍යයෙන් ඔය ත්‍රියෝද රටයක් දුවන්න පුරුවන් ලීටරයට කිලෝමීටර කීයද? ලීටරේ කිලෝමීටර 20-25 තමයි දුවන්න පුළුවන්. දැන් නගරේ නම් ට්‍රැෆික් නිසා 18යි දුවන්න පුළුවන්. එතකොට සති මාසෙකට මේ කිලෝමීටර 500ක්වත් මේ ධාවන කාල මේ ප්‍රමාණයක් තියාගන්න බෑ ත්‍රියෝද රටේ. ත්‍රියෝද රටේ දුවන්න බෑ. එහෙම තියෙද්දි තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ ඉඳලා ලක්ෂ 2කට ඉහළ නැංගල. ඉතින් ගණන් හදලා බලන්න රුපියල් ලක්ෂ 2ක් වෙද්දී ලීටර කීයක් දෙනවද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කියලා. ඉතින් ඇයි පොදු ප්‍රවාහන සේවකයෙක් දෙන ත්‍රියෝද රටේ එළවෙන කෙනාට මේක දෙන්න බැරි? ඇයි දීවරයට ඩීසල් වල සහනාධාරයක් දෙන්න බැරි? දැන් රාජ්‍ය අමතිවරු කලින් 37ක් පත් කරා. ඊට පස්සේ දැන් මේ මිනිමෙරුන් චෝදනා ලැබපු චෝකා මල්ලිටත් දීලා තියෙනවා වරාය හා ගුවන් සේවා සම්බන්ධ රාජ්‍ය අමතිවරු. දැන් 38යි රාජ්‍ය අමතිවරු. දැන් මේ රාජ්‍ය අමතිවරු 38 දෙනා ගත්තොත් ඒ 3 දෙනා ඒ 38 දෙනා දැන් මේ බොරුවට වැටුප් ගන්නෑ කියලා කතා කරනවා. වැටුප් ගන්න ඕනේ ඒගොල්ලන්ට හම්බෙන අනිත් දීමන සාවර ප්‍රසාද ගන්න. මොකද වැටුප නම් ওই රාජ්‍ය අමතිවරයෙක්ට මූලික වැටුප ගත්තොත් එimhe මන්ත්‍රීවරයෙක්ට වඩා මන්ත්‍රීවරයාට වඩා රුපියල් 15000ක 20000ක වෙනසක් තියෙන ඉතින් ඒගොල්ලෝ එක නොගෙන ඉඳි. හැබැයි දැන් ඒගොල්ලන්ට දෙනේ මොනවා? වාහන 3ක් දෙන. ඒ වාහන 3ට අමතරව පසුගමන් රථ 3ක් දෙනවා. කොහොම වාහන 6ක් වෙන් කරන ওই 38 දෙනාට. වාහන 3 වෙන් කරාට පස්සේ ඒ වාහන 3ේ පෙට්‍රල් වාහන නම් මාසෙකට ලීටර් 750ක් දෙන. මේ ත්‍රියෝද රථයකට
මාසෙකට ලීටර 200ක් දෙනවා කියලා සීමාව දාපු රටේ රාජ්‍ය අමතිවරයෙකුට එක වාහනයකට ලීටර 750ක් දෙනවා. වාහන තුනට පෙට්‍රල් වාහන නම් ලීටර 2250යි රුපියල් ලක්ෂ 10කට වැඩි රජයේ විසින් ඒකට කරන වියදම. ඩීසල් වාහනයක් නම් ලීටර් 600ක් දෙනවා එක වාහනයකට. ඩීසල් වාහනම තුනක් තිබුණොත් එහෙම ලීටර් 1800ක් හම්බ වෙනවා ඩීසල්. හැබැයි දැන් මේ බහුදෙන තීව්‍ර යාත්‍රා ටික ඒව මූදට යන්න බැරුව ඉන්නවා ඩීසල් නැතුව. राज्य मतलब दिनाट डीसेल लीटर रुपया लक्ष हतक वटना कम मसल डीसेल ये डीसेल दिन दिने अमतर खार मंडले पहाल वक्की खार मंडले पहाल वक्तो पहाल वक्त बेटेवन पूज्यलिक लेखम के नो संबंधीकरण लेखम दिनो मध्य लेखम के नो महाजन संबंधीकरण लेखम के नो पूज्यलिक सहकार के नो कलमकन सहाय सहकार वो पस दिनो कार्यालय सहायक दिनो रेदर दिनो खार मंडले उम पहाल පහළවට වැටුක් ගෙවන මේ ඇවිල්ලා අමාත්‍යාංශය ගොඩනැගිලි කුලියට ගන්න ඒවට කාර්ය මණ්ඩල දාන්න ඒවට උපකරණ ගන්න ඒවට වාහන දෙන්න යන වියදම් වලට අමතරව රාජ්‍ය අමතිවරු සමග මේ 38 දෙනා සමග දුරකථන ගත්තොත් එහෙම රාජ්‍ය අමතිවරයෙක්ගේ ගෙදරකට කාර්යාල දුරකථන දෙකක් දෙනවා එක එක දුරකථනයකට රුපියල් 20000 ගන්න බිල ගෙවනවා ගෙදරට ස්ථාවර දුරකථන දෙකක් දෙනවා එකකට රුපියල් 10000 ගන්න බිල ගෙවනවා ඊට අමතරව ජංගම දුරකථනයක් දෙනවා ඒකට රුපියල් 10000ක් බිල ගෙවනවා ඊටත් අමතරව කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහක් දෙනව රජේ වියදම. ගෙයක් නැත්තම් කොළඹ ගෙයක් නැත්තම් කොළඹ රුපියල් ලක්ෂයක් දෙනව ගෙයක් කුලියට ගන්න. ඒතර රාජ්‍ය අමතිවරු දැනට 38ක් ඉන්නවා ඒ 38ටම ඔහොම වියදම් කරනවා. කැබිනට් අමතිවරු 18ක් ඉන්නවා කැබිනට් අමතිවරු 18ට ඔයිටත් වඩා වියදම් කරනවා. තව කැබිනට් අමතිවරු 12 දෙනෙක් මේ සතියේ දිවුරුම් දෙන්න නියමිතයි කියලා පත්තරවල මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා. ඒතර කැබිනට් මණ්ඩලයේ 30ක් එනවා. දැනටම රාජ්‍ය අමතිවරු 38ක්. ඒතර අර විවිධ චෝදනා ලැබපු අරගලයට පහර දුන්නා කියලා චෝදනා ලැබපු විවිධ වංචා දූෂණ පිළිබඳ චෝදනා ලැබපු මිනි මැරුම් පිළිබඳ චෝදනා ලැබපු අයට රාජ්‍ය ඇමති දුර දීලා තියෙනවා. කලින් ගෝඨාභය රාජපක්ෂ කිව්වේ චෝදනා තියෙන අයට අධිකරණේ නඩු තියෙන අයට දෙන්නේ නැහැ කියලා ඇමති දුර. හැබැයි මේ ලස්සනට රනිල් වික්‍රමසිංහ ඒවා දීලා තියෙනවා. ගෝඨාභයත් දුන්නා දැන් රනිලුත් දෙනවා. ඒතර ප්‍රශ්නේ වෙන්නේ මේවා මේ විදිහට වෙද්දී දීවරයන්ගේ ජීවනෝපාය විනාශ කළාද? ගොවියන්ගේ ජීවනෝපාය විනාශ කළා. ගොවිතැන ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශ කළා. ගොවියව කබලෙන් ලිපට ඇදලා දැම්මේ රසායනික පොහොර තහනම හරහා නම් ඒ විදිහටම දැන් දීවර වෘතිය විනාශ කරන්න දීවර කර්මාන්තය විනාශ කරන්න කළා තියෙන දේ තමයි කිසිදු සහනාධාරයක් දීමකින් තොරව භූමි තෙල් මිල අධික ලෙස ඉහළ නැංගීම ඩීසල් මිල අධික ලෙස ඉහළ නැංගීම ලිහිසි තෙල් සහ අනිකුත් දේවල් වල මිල අධික ලෙස ඉහළ නැංගීම ඒ නිසා මේ විදිහට යන්න ගියොත් එහෙම මේ විදිහට යන්න ගියොත් ලංකාවේ ආහාර නිෂ්පාදනයේ මාර්බුදයට යන එක පැත්තකින් ගොවියා විනාශ කරලා දාලා සුළු ගොවියා මධ්‍ය පරිමාණ ගොවියා විනාශ කරලා දාලා තව පැත්තකින් දීවරය විනාශ කරලා දාන්න යන. එතකොට මේ ආකාරයට ගියොත් එහෙම ලංකාවේ ආහාර නිෂ්පාදනයේම බරපතල අර්බුදයකට පත් වෙනවා. ආහාර නිෂ්පාදනය විතර නෙවෙයි ආහාර නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ ගොවියා දීවරය ජීවනෝපාය අහිමි වෙලා මහමගට වැටෙනවා. එතකොට මේක කරන ගමන් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන වෙන දේවල් වලට දැන් මේ සැරේ දීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙන් කළ තියෙන මුළු අවුරුද්දටම රුපියල් ලක්ෂ 35 රුපියල් ලක්ෂ 35යි දීවර අමාත්‍යාංශ සඳහා ප්‍රාග්ධන වියදම් වෙන් කළ තියෙන්නේ. හැබැයි ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන් 34.8ක් වෙන් කළ තියෙනවා හමුදාවට ප්‍රාග්ධන වියදම්. රුපියල් බිලියන් 34.8ක් බිලියන් 34ක් බිලියන් 35ක් කියන්නේ බිලියන් 35ක් කියලා කියන්නේ මිලියන් 35000. ලක්ෂ ලක්ෂ ගත්තොත් එහෙම ලක්ෂ ලක්ෂේව 350000. එතකොට ලක්ෂ 35ක් වෙන් කරද්දී දීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම හමුදාවේ ප්‍රාග්ධන වියදම ලක්ෂ 350000ක් වෙන් කළා තියෙනවා. එතකොට මේ වෙන් කිරීම ගත්තට පස්සේ දැන් ලංකාවේ කරන්න තියෙන යුද්ධයක්ද? ලංකාවේ කරන්න තියෙන යුද්ධයක්ද මිනිස්සුන්ට මාළු ටික දෙන එකද කරන්න තියෙනද? දැන් එතකොට මොකද්ද මේ කරන්නේ යා? ඒ නිසා ඊටම පැහැදිලි මේ පාලන තන්ත්‍ර මහජන බදු මුදල් වීරම් කරන්නේ අන්තිමට ගිහිල්ලා අන්තිමට මහජන බදු මුදල් වීරම් කරන්නේ මිනිසුන්ට ගහන්න විතර. මේ හමුදාවල් මොකද යුද්ධයක් නැහැනේ. මේ යුද්ධය කැඳවලා තියෙන්නේ ජනතාවත් එක්ක. මේ යුද්ධය කැඳවලා තියෙන්නේ ඉන්ධන මිලේ වැඩිවීමත් එක්ක තවදුරටත් ජීවිතාවෘතිය කරගෙන යන්න බැරුව පාට බහින දීවරයන්ට විරුද්ධව. යුද්ධය කැඳවලා තියෙන්නේ පොහොර නැතුව බීජ නැතුව වතුර නැතුව ගොවිතැන් කරන්න බෑ කියලා පාට බහින්න යන දීවරයට ගොවියට. युद्ध कैंडे तमंगे मसक वेटुन जीवत् विधियाने यमाकार वेटुक सहने जीवन वेद अड़कान खमकर युद्ध याटे युद्ध कैंडे युद्ध कैंडे जातंत्र मूल्यार मुदल विसी ट्रेड बेरियर सैंकर योजना वटन मुल लोके वटे निदास संकल विनाशकर नियमित लंका स्वयं रखिया नियुक्ति क्या सुलुहा मध्य परमाण कर्मांत व्यवसाय क्या या पार्ट बहिन कोट याट विरुद्ध युद्ध कैंडे
එනිසා මේ යුද්ධයට මූණ දීම සඳහා ජනතාව සූදානම් විය යුතු තියෙනවා. මේ අපරාධ නම් දිගටම කරන්න ගොවිතැනත් විනාශ කරලා ධීවර වෘත්තියත් විනාශ කරලා කුඩා පරිමාණ කර්මාන්ත ටිකත් විනාශ කරලා ලංකාවේ මිනිස්සුන්ව වැඩ කරන ජනතාව පාරට ඇදලා දාන්න මේ යන්නේ. මේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහටයි රනිල් වික්‍රමසිංහ රූකඩේ වගේ නටවමින් පිටිපස්සේ ඉන්න පොහොට්ටුවේ හැත්තබුරුත්තටයි ගහලා පන්නනවා ඇරෙන්න වෙන උත්තරයක් ලංකාවේ ජනතාවට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ගහනවා ගහනවා ඒක විවස්ථාවට විරුද්ධයි ඒක අර නීතියට විරුද්ධයි මේ නීතියට විරුද්ධයි කියකේ නහයෙන් අඩන්න ලෑස්ති වෙන්න එපා. මේ වෙලාවේ මිනිස්සුන්ට වෙන මොකද්ද කරන්නේ? අර වෙලාවෙත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. දැන් අහනවානේ මොකටද මන්දිර ඇල්ලුවේ ඇරෙන්නේ කියලා වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. වෙන මොකද්ද කරන්නේ? ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් මේ විදිහට නම් තවත් වැඩ කරමින් යන්නේ. පාඩමක් ඉගෙන ගන්න නැත්තම් මිනිස්සු පාට බැසට පස්සේ රනිල් වික්‍රමසිංහටත් ගහලා පන්නනවා ඇරෙන්න. පන්නනවා කියන ගෙදර යන්න දෙන්න බෑ. හිරෙ යන්න. එයා කිව්වනේ ගයක් නෑ යන්න කියලා ගේ ගිනි තියලා කියලා එයාට ගෙදරකට යන්න බෑ. එයාට එයා හිරේ යන්න ඕනේ මේ කරලා තියෙන අපරාධය. ඒක නිසා මේ මේ පැන නගමින් තියෙන දීවරයන්ගේ අරගලයට අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ගොවීන්ගේ කම්කරුවන්ගේ සුළු කර්මාන්තකරුවන්ගේ ශිෂ්‍යයන්ගේ තරුණයන්ගේ කාන්තාවන්ගේ අරගලවලට වගේම මේ දීවර අරගලයට අපි අපේ උපරිම සහය ලබා දෙනවා. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේවට අත තියන්න ලෑස්ති වෙන්න එපා. කලින් මහින්ද රාජපක්ෂ ඇන්තනි සහෝදරයට වෙඩි තියලා මරලා බය කරලා දීවර අරගල නවත්තන්න හැදුවා. ඒක හරි ගියේ නැහැ. ඒ නිසා මේ දීවර අරගලවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මහින්දත් එක්ක බලද්දි රනිල් මොකෙක්ද කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ඒවට අත තියන්න යන්න එපා. මේ අරගල මේ ජනතාවගේ අරගල ආරක්ෂා කිරීම සඳහා ඒවාට සහයෝගය සැපීම සඳහා අපි නිරන්තරයෙන් අපිට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපි වැඩ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ සිද්ධ වෙමින් යන ව්‍යසනේ විශේෂයෙන් ආහාර නිෂ්පාදනයේ විවිධ පැතිවලට ගොවීන්ට දීවරයන්ට සහ කුඩා කර්මාන්තකරුවන්ට මේ කරන විනාශයට එරෙහිව පුළුල් ජන අරගලයේ දියත් කරමු. ජයග්‍රහණ ලබා ගමු. මේ පාලක හැත්ත බුරුත්තම එළවල ගාමු. ගොවිතැන දීවර කර්මාන්තයේ අනිකුත් කර්මාන්ත සියල්ල ආරක්ෂා කරන ජනතාවගේ ජීවිකා වෘත්තිය ආරක්ෂා කරන ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරන බලශක්ති ස්වෛරීත්වය ආරක්ෂා කරන නව ප්‍රතිපත්තියක් කරා පෙරට යමු කියලා. ප්‍රධාන වශයෙන් අපිට ඔන්න ඔය කරුණු ටික තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. දැන් පහුගිය ජූනි මාසේ ඉඳලා අපේ දීවරකයා සම්පූර්ණයෙන්ම නැවතුනවා. බූම්තෙල් ජූනි මාසේ නැවතුනවා. ඊට පස්සේ දැන් සති දෙකකට උඩදී භූමි තෙල් තාම අදාහගත නොහැකි මිලකට රුපියල් 340 දක්වා වැඩි කළා. මාස 3ක් එහෙම් පිටිම රැකියාව අහිමි වෙලා හිටපු අපි ඊට පස්සේ අහිමි වෙලා හිටියා විතරක් නෙමෙයි අපිට යන එන මන් නැහැ, කණ්ඩ බොණ්ඩ නැහැ, රැකියාවක් නැතුව හිටපු අපිට එකපාරටම රුපියල් 340 දක්වා භූමි තෙල් මිල වැඩි. මේක කොහෙත්ම දීවර පුංචි දීවර හැටියට එක් දින දීවර යාත්‍රාවල රැකියාව කර දීවරේට අපිට කොහෙත්ම දරා ගන්න බෑ විතරක් නෙමෙයි මේ කර්මාන්තෙට කොහොමද යන්නේ කියන එක පවා හිතා ගන්න බැරුව දැන් වෙරළේ ලත වෙලා ඉන්නේ. ජම් පිරිසක් ඉන්නවා කිසියම් ප්‍රමාණයකට තව මාස 3 4ක් 6ක් විතර අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයක්. දැන් මේ වෙනකොට 125ක විතර දීවර ප්‍රමාණයක් මූදට යනවා. ඉතුරු 175ම දැන් මේ මොහොතේ ගොඩ ඉන්නේ කිසිම ආදායමක් නැතුව. ඒ නිසා දැන් අපි දීවර සංවිධානවල ඉන්න දීවර නායකයෙක්ට අපි කල්පනා කරා. අපි බලන් හිටියා මේක පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයේ පක්ෂ මේක කොහොමද මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්නේ කියලා. ඒගොල්ලෝ කිසිම අවතීර්ණ වීමක් නැහැ. ඒගොල්ලෝ කිසිම මේක ගැන මැදිහත් වීමක් පාර්ලිමේන්තුවේ පවා දැනෙන විදිහට රටට දැනෙන විදිහට දීවර රටට දැනෙන විදිහට මේකට මැදිහත් වීමක් කළේ නැහැ. ඒක නිසා අපි දීවර සංවිධාන කීපයක් අපි එකතු වෙලා මුලින්ම පටන් ගත්ත පෙරටුගාමි සමාජවාදී පක්ෂෙත් කතා කරලා දේශපාලන පක්ෂ කොහොමද මේ ප්‍රශ්නෙට මැදිහත් කරගන්නේ කියන එක. හේතුව ඔබ දන්නවා පොහොර මිල රටේ දේශපාලන පොහොර ගෙන්වීම තහනම් කරලා වීගොවිය අනාථ කරා වගේ මේ භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා ඒ වගේම දේශපාලන ප්‍රශ්නයක් තමයි මේ දීවර ශේෂ්ත්‍රයට මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ මොහොතේ උදා කරලා තියෙන්නේ. ඒ නිසා මේක දීවරයන්ට විතරක් තනියම ජයගත හැකි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි දැනුවත් දීවරය හැටියට අපි කල්පනා කරා කතා කරන්න ඕනේ මේක දේශපාලන පක්ෂවලට බාර දෙන්න ඕනේ ඔවුන්ටත්. ඔවුන්ගේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණ වල මේක කතා කරවන්න ඕනේ. ගණන් හිලව් කියන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද දීවරු මේකෙන් අනාථ වෙන ඍජුහා වක්‍රව කර්මාන්තයට හිතාගන්න බැරි විදිහට මේක විනාශයෙන් විනාශයට ඇදලා දාපු මේ දේ රටට හෙළි කරන්න අපි මේ දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. එයි පළවෙනි පියවරේදී අපි මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි කාලෙදී අපි
වෘත්තීය සමිතිය බහුජන ක්‍රියාකාරී මධ්‍යස්ථානය ඒකත් එක්කත් අපි සාකච්ඡා කරනවා අනිකුත් පක්ෂත් එක්කත් අපි ලියවිලි වලින් අපි දැනුවත් කරනවා කරුණාකර මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න මේකට දැනෙන බලපෑමක් කරන්න නැත්නම් දීවරයෝ අවදි කරගත්තොත් මතුවෙන්නේ මීට වඩා දැවැන්ත අරගලයක් සහ දැවැන්ත ව්‍යසනයක් කියන එක තමයි අපිට ඉතා පැහැදිලිවම මේ ආණ්ඩුවටත් මේ ඉඳ බලධාරීන්ටත් මේ තීන්දුවක තීරණව ක්‍රියාත්මක කරන්න බැඳිලින නිලධාරීන්ටත් අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය